මෙවර අපේක්ෂකෙක් විදිහට සමග ජන බලවේගෙන් ඉදිරිපත් කරත් මම ඡන්දේ ඉල්ලීමෙන් වැළක සිටින්නයි තීරණය කළේ. ඒ හින්දා මම විශේෂයෙන්ම කියනවා මට ආදරය කරන මාව පාර්ලිමේන්තුවේ යවන්න දඟලන සියලුම ඡන්දදායකයන්ට අපේ පාක්ෂිකයන්ට මං වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කරන්න එපා. සජිත් ප්‍රේමදාස අපේ පක්ෂේ නායකයා ගැන දැඩි ලෙස කලකිරිලා කතා කරන්නේ මොකද මට නොමිනේෂන් අත්සන් කරන්න දුන්නා. මම නොමිනේෂන් අත්සන් කරලා ගෙදර ඇවිල්ලා පැය 24ක් යනකොට මගේ ආසන සංවිධායක ධුරය සජිත් ප්‍රේමදාසරුවත් වැඩ කරපු නැති එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහගේ මැතිවරණයට වැඩ කරපු පුද්ගලයෙකුට ආසන සංවිධායකකම මට කියන්නේ ලබලා දීම මන් දැඩිස කලකිරීමට හේතු වුණා. මම කනගාටු වෙනවා මෙවැනි බයගුළු ලෙස හැංගිලා යට ඉඳන් කුමන්ත්‍රණය කරන කතා කරද්දි බුදුහාමුදුරු වගේ කතා කරන ක්‍රියාකවලදී දේවදත්තය වගේ ක්‍රියා කරන නායකයෙක් ජනාධිපති කරවීමට උත්සාහ කිරීම ගැන මන් දැඩි ලෙස කම්පා වෙනවා. මේ සියලු දෙනාගෙන් මම සමාව ඉල්ලනවා. දොර 10 වෙනිදා රෑ මගේ ආසන සංවිධායකම අයින් කරා. අද වෙනකල් මම දුරකථනයෙන් කතා කරනවා. උත්තරේ දීලා නැහැ, කතා කරලා නැහැ. ගිය ජනාධිපතිවරණේ අපි දැඩි ලෙස අවාසියෙන් ඉන්න වෙලාවෙත් ලක්ෂ 55ක් අපි සජිත් ප්‍රේමදාස ඡන්ද ගත්තා. මේ මැතිවරණය වෙනකොට දසලක්ෂයක් කර පසුබෑමකට සජිත් ප්‍රේමදාස ලක් වුණා. ඒ කියන්නේ මෙයත් එක්ක වැඩ කරද්දී අපිට තේරුණා මෙයා ගැන දැන් ජනතාවත් ප්‍රතික්ෂේප කරගෙන යන නායකත්වයක්. ඉගෙනගත්තු අයට සමත් සජිත් ප්‍රේමදාස මහත්තයා බයයි.